නවලොව නවදැනුම නවමානෙන් වෙනස් වන ලෝව අලුත්තුරතුරු හොයාගෙන විදවසින් හැමදාමත් අපි ඔබ නොදන්නා ඔබ සොයා යන බොහෝකාරණා පිළිමඳව පර්ේෂකයන් සිදුකරන පර්ේෂණ ඒවගේම ලෝකෙන් නවමොතතු ඔබ වෙත ගෙනනවා අද දිිගක් ලුත් මාතෘකාවක් මේ මාතෘකාව මේ සාමාන්‍ය විවහාරයේ ඔබටත් මටත් හුරුපුරුදු නැහැනමුත් මේක මේ ලංකාවට ආර්ථික මේ වශයෙන් වගේම තවත් බොහෝ කාරණා නිසා වැදගත්වන නිසා මේ මාතෘකාව අපි තෝරගත්තා. බූ සංචාරක කර්මාන්තය බූ දේශාටනය, බූදේශාටනය සඳහා විද්‍යාත්මක ප්‍රවේශය මේ මෙන මෙහමතමයි මට මේ මගේ සීමඇතල මේක හඳුන්වන්න පුළුවන් වෙන්නේ. හැබැයි අද වැඩසටහ අවසාන වන විට මේ මාතෘකාව. අපිට මීට වඩා පුළුල්ව විද්‍යාත්මකව පඩා හොඳින් පැහැදිලි කරගන්න අවස්ථාවතියෙනවා මැදිරේ මා සමඟන්න සම්පදදාායකින් දෙපල නිසා. ශ්‍රජවදධන පුර විශ් විද්‍යාලයේ, භෝගෝල විද්‍යාත්්‍යනංශයේය සම්මානීත මහචාරය ජිනදස්ස කටපුතමත්මය. ඒවාගේ ජෛවතාරකා විද්‍යාංශය පර්ේෂණ හා නවනි පෙවමේ එකක ආචාරය අරවින්ද රවිභානු මහත්මයා අයිබෝ ඔබ දෙපලට අයිෝ සම්මානිත මහාචාර්තුමනින් මේ කතාව පටන් ගන්නට වෙන්නේ මේ බූදේශාටනය කියන වචනය පැහැදිලි කරගෙන එක ටිකක් අලුත්වචනයක් මේ ඇතුලෙ ස්තියන සීමාව මෙහි පැහැදිලි කිරීම අපිට බොහම වටිනවා ඔබ දුන්ය කතාරලා වගේ ඇත්තම ඔය ජෝටරිසම් කියන ඉංග්‍රීති වචනය සම්බන්ධය නුයි ඔ බූදේශාටනය මෙ බූ සංචාර්ක කර්මාන්තය කියන සකස් කරගෙන තියෙන්නේ. සංචාර්ක කර්මාන්තය කියනවට වඩා ඇත්තෝතේමම භූමිය සම්බන්ධ මූලික ලක්‍ෂණ හඳනගෙන ඒ අනුසාරයෙන් කතා කරනකොට මම හිත්තන්නේ බූදේශාටනය කියන වචනේ වඩාත් වැදගත්වෙනවා. කෝම නමුත් උතැන්දී අර මම කලින්කිවූ වගේ සංචාරකයින් සංචාරණය, ංචර කර්මාන්තය අදරම් කරගෙන් තමයි ඔය වචනය බොහොදුරට අපි භාවිත කරන්නේ අපි ගත්තොත් එම පෘතු වය ඇත්තතෙම ඕනම කෙනෙ දන්නවා ඕනම විද්‍යාපක පැත්තිකින් බලකොට මේක ඒකාකාර ලක්ෂණයක් තියෙනකක් මෙවෙයි මේකේ තියෙනවා තැනතලා කඳු නෙමන ගංගා දලි නොයකුත් භූෂපතාවයන් තියෙනවා මේ භූෂතාවයන් සකත්වී මෙහිලා විවිධ ක්‍රියාවලින් බලපාලා තියෙනවා ඒ න තමමාට මහා පරිමාණ භූචලන ඒකම සමහරවිට භූචලනවලින් උස්පහත් වී මෙහමත්න් ගිලා බැසින් වගේවා අපි දන්නවා සමහරවිට අපිටත්දැකම් තියන සුනාමි වගේවා තව සමහරවිට අධික සුලංක්‍රියාවලින් නොයකුත්තේ වගේ මේ මතුපිට තියෙන භූතලයට විවිධ හැලහැපම් වෙනවා. ඒ භූතලය තියෙන් විධ ලක්ෂණගත්තහම ඒවා අපි එකක්වත් අපි ඇතිකරපුවා නෙවෙයි අපට තුභාවම ලැබිත් ඒවා ඒකයි මේක අපි රමයන් කියන්නේ ස්වාභාවක උරුමයන් මේ අපට ලැවෙච්ච දේවල් නිසා දැන් අපේ තියන පුරාවිද්‍යාත්මක උරුමයන් කියලා ඒ පුරාවිද්‍යාත්මක උරුමයන් සමහරවිට මිනිසා විසින් සහස් කටලා අපට ඉතුරු කරලා තියෙන දේවල් නමුත් ඔය හැම උරුමයක්ම සෑම දෙයක්ම අපට දකින්ට බෙන්න්නේ පෘතුගිය මතු පිට මේවා එක්කෝ පාචානක සම්බන්ධයි එහමනත්තම් භූමයේ තියන නැමීම් විබේදබීම් නොයෙකුත් ඒවගේ භූවිද්‍යාත්මක ලක්ෂණ එකක සම්බන්ධයි. මෙන්න මේවදිහ බලපුහම ලංකාව නැතිීමට ඇත්වති ලෝකේ වෙලත් හටවල මේ බ සංචරණය බූ සංචර කර්මාන්සයට මයිතනි මුළු මුහුණුව රද්දීලා කරගන වෙලා තියෙනවා. ඉතිං අප මමයි ඇත්වසේම ආචරය අරවිදයි අප දැන බැලුවේ මගි පැත්තෙන් බලනමටක යන පුලුවන් මං අනාධිමත් කාලයක් තිත්සේ විශ්වවිද්‍යාලයේ විද්‍යාව සම්බන්ධය බූරකු විද්‍යාව සම්බන්ධයී භූගල විද්‍යා අධ්‍යිනාසේ තුළු ගන ගොටත් කාලයයක් ත්ේ එකකරකු වේවා ඒැන. දල ගත්තුල අත්දකින් තිබුණ ඒකම එකතුගොරපු පොටෝ ග්‍රාස් තිබුණා මේ සියලුමදේවල් දිහා බලක් මට යතුනා මේක ඇත්තෝසේම හොඳ ශේත්‍රයක් පිට එනි දක් කොන්ඩඕනය කියලා මේක විද්‍යාත්ම කැසකි ඒහම ඇතුව සාමාන්‍යයාර පත පොතක තියෙන විදිහටම නෙවෙයි. එතකොට ඒ අනුව තමයි මම විත්‍රාමගත්තට පස්සේ මේඉන්ටරටක් බලකොට මේ හැමදාමටම මේ මාත්‍රකාව පයවා මගේ කම්පියටගේ. පස කරෝුණ වියසනාවට පි ගෙවල් ලොට වුුණා. එතැදි මම අරේන්ද මහත්මට කතා කර කිව අරවිඳ මෙහ වැඩත් තිීම කරම කියලා. එතනදි තමයි මේකට අඩිතාලම දාලා අපි දෙගේ පරමාර්ථය වනේ ඇත්ව සේම අපේ ශ්‍රී ලංකාේ සේම තියන ූ විද්‍යාත්මක වරමයන්මගේ රර්මය යන ස්වාභක පත්තෙන් එමනතු මේ කවුරුවත්ත අපට අදල දුන්ද කවරුවත් කරපු දේවල් නෙවයි. එතකොට ඒක කොහොමද අපි ඇත්වසේම සංචාරකය කැවිල්ලා බලනවාට වැඩිය. එහමත්තන් ලංකාවේ කෙනෙක් ගිහිල බලනවට වැඩිය. මේක විද්‍යාත්මක ඇසකින්. එයා මේක බලලා කෝමද රස විඳින්ඩේ. එතකොට මෙතන රසවිඳීම තියෙනවා විනෝධාත්මක ලක්‍ෂණ තියෙනවා නමුත් ඒ උරුමය කියන එක එබූ රූප ලක්ෂණය අපි රැකගණ්ඩෝන බලනවගේම රැ ගණ්ඩෝන. එහෙම නැතුව මේ ඇත්තෝතෙන් මේ අපි හඳුනා දෙන්නේ විනාස කරන්නට නෙවෙයි. අ ඒක හිතේතියාගෙන තමයි අපි ඇත්වෝසයෙන්ම උරුමයන් අධ්‍යනය කරන්න්න ඒකම අළමනා කරණය කරන්න ප්‍රෙස්ට්‍රීල් ඕන. ආචාරයා අරවින්දර් හවිබානු කොමද මේකට මේ විද්‍යාත්මක ස්වරෝපයක් එන්නේ. සාමාන්‍යයෙන් සංචාරක ශෂේත්‍රයි ලැක්ක කරගෙන මේ ලංකාවේ සුන්දර තැන් පිළිබධව මුද්‍රිත අත්පොත් දකින්න ලැබිලා තියෙනවා. නමුත් මේක මෙතනින් එහාට ගියපු විද්‍යාත්මික ව්‍යාපෘතියක්. විද්‍යාත්මික පර්යේේෂණයක්. අප මේ පරේශණය ගැන පහැදිලි කර. ඕ ඇතටම එරග අපි අද කතාකරන මාතෘක්‍රාව ඔස්සේ මූලික කාරණ දෙකක් තියෙනවා එක කාරණයක් තමා මේක සංචාර්ග කර්මාන්තයට කොයි විදිරද බලපාන්නේ රටේ තියන බූදර්ශ. අනිත් කාරණ මේ තියන බෝදර්ශය හඳුනාගැනීම හරහා අපි කොහොමද විද්‍යාත්මක ප්‍රවේශයක් ලබා ගන්නේ කියන්නේ අපට උදාහරණයක් විදිරගත්තු. නිජ සම්පත් හඳුනා ගැනීම හරහා ඒවා නව නිපයුම් මොස්සේ නව බාන්්ඩ නිර්මාණ අපට සිදු කරන්න පුළුවන්ද. එම කරනවනම් මේ රටේ තියන සම්පත් මොනවාද. එතකොට විද්‍යාත්මක ප්‍රේශ කොස්සේ කළමනා කරණය කිරීමයි සංචාරකය කර්මාන්තයට ඇවසි පරදි කළමනා කරණේ කිරීම කියැනි කරණා දෙක. එතකට මේ කොටස් දෙක යටතේ සරලව මේ පොත හරහා යම්ප්‍රමාණයක් දුරට මහචාර් ජනදසකටපුතු හතා කිව්වා වගේ අර්ථ දක්වා තියෙනවා. මං එක උදාහරයක් රහා පැහදිලි කරන්නම් මේක අපි ගොඩා ඇතුලට යන්නන්නේ නැතුව සරල උදාහරණයක් ඔස්සේ මොකක්ද මේ කියන විද්‍යාත්මක ප්‍රවේශය ගන්නන්නේ කොහොම දෙක එකක ද අපි සරලව ගත්තොන් අපට ලංකාවේ මේ ටයිටේනියම් කියන ලෝහය නිෂ්පාදනය කිරීමේ හැකියාව අපට තියනවා ඇතකොට අපි ගත්තොත් එහෙම ලංකාවේ නැගෙනහිරට වෙන්නට තියන අපේ වෙරල තීරේ යම් යම් ස්ථානවල අපි මේ ඉල්මනයිට් කියන කනිජ භාවිතා කරලා අපි ටයිටේනම් කියන ලෝහය ගන්නවා. එතකොට දැන් ටයිටේනයම් අපට මොකටද ඕනිවෙන්නින් දැන් ඒකාරණයට මුලපුරන්ට කලින් මම කියන්නම් එදදස්හන්සය පනස් ගනන් වල මුද කාලයේ නාසා ආයතනය හරහා එක්තර විශේෂ ද්‍රව්වයක් හඳුන්න්නොල දෙනවා අපේ තියෙන වක් චලිත එහමනැත්තම් මේ මෙට බොලිස කියන එක උත්පේරණය කරඩ ඒන්නේ අපි අභ්‍යකාශයට ගියාට පස්සේ යම් කිසි විදිියගින් අපට තුවාලයක් හරේ යම් කිසි හානියක් වුනොතු ඒකට අපි මොකක්ද කරන ප්‍රතිකාරමය එකයෙ දැන් අපි තුවාලුනාට පස්සේ අපි ඒ සල්ලක වද්‍ය සජකල ප්‍රීද්දාල හොතනවාද ොකක් කරරි දියරය නොත්දැන් අර අරගොල්ල හදපු දියරය මොකට ද පාවිච්චි කරය ර තුවාල වන තැන්වලට දාල ඉක්මට තුවාල හොඳවෙන් ඇතක දැම් ප්‍රශ්න ය එකයි. නම එක තින සබන්ධතාාවීමකද කිය අවසානී මේ තාක්ෂණය හදුන්නල දෙනවා සිංගප්පු රහේ තියන එක්තරක් ආයතනයක් විසින් Uු කියල් අප කියන්නේ අල්ා ලෝ ෆ්‍රීකන්සි තාම අපි ටනියම් වටවිනේ ම තාම විද්‍යාමක ප්‍රවේශය අරගෙනයන්නේ එතකොට මොකද වෙන්නේ ටයිටේනියම් කියන ලෝහේ පාවිච්චි කරලා අර කියෙන UුF තරගේ අපි මොක්ත කරනවා ජලට ඉතින් අද වෙනකොට එරංගා මං මේ කියයකු සරල සිද්ධිය ලෝකයේ රටවල් කිහිපේකම පාවිච්ි කරනවා අර ටයිනම් ලෝකයක්ත් පාවිච්චි කරලා LF තරංගත් පාවිච්චි කල්ලලා මොකටද ජලය සන්රක්ෂණය කරද. එතකොට දැන් අපි මුලපිරුව මේකට මංරකාරර්ණා දෙයක්ක්වවන් විද්‍යාත්මක කල්මනා කරණය කරනවා අපි නවනිපයුම් පැත්තිෙන් අනි පැත්තය සංචාර්ක කර්මාන්තේද. එතකොට අර විද්‍යාත්මක කළමනා කරණය කියන කොටස අලුත් නිර්මාණයක් ඒයන්න මේුවF කියන තරන්ගේ සොයා ගැනීම හර හා ජය කොහොමද සංරක්ෂණය කරන්නේ කියන්නේ රසා අනික ද්‍රව්වය දැමීමකින් තොරව විදදුත් ක්‍රමවේදයක් කරහා ජලයේ ගුණාංග වෙනස් කරන්න අපට පුළුවන් වෙනවා. අර කිව්ව ලෝහයේ පවිච්චි කල්. ඉතිං ඇත්තටම දැනටත් ෝකයර්මං කලින්කිවගේ රටවල් කීපයකින් මේ කාරණි සිද්ධ වෙනවා. ඒක තමා අපට ඕ දේ. ඒකයන්නේ. සම්පත් හඳුනාගැනීම හඳුනාගත්ත සම්පත් කොහමද අපි පර්ේෂණවලට දායක කරගන්නේ මොනවදපුට කරන්න පුුව නම නිපයුම් මම ඉතාමත් සරලෝකව මේක විශාල කරතාවය මේක එක උදාහරණයක්. එත්තකොට දැං ආයපවර සචරකර්මාන්තය පැත්තටෙන හැබයි අර අපේ මචාර්තුම කියපු කොටසට නෙමෙයි මේක මෙහෙම පොත්ලියලා එහෙම නැත්ත මොහර දෙයක් ග්‍රන්තාරූඩට කල මෙිහම එකක් තිබුන් නැහැ මේ එරංඟ අපේ ඉතිහාසට ගියවතේ ගැන ිනිසන්ට කොමන් ස එක මිනිස්සු දන්නවාේ කඳුකරයට වැඩන වතුරටක පහත් බීම්වලට ගලාගෙනවා පහත්දීම් වලදි කොහොමද මේක අපේ කුම්ඹුරු කටයුතු වලටද ඒම නැත්තා ඉදිනදා ජීවිතය තියෙන කන බොන්න නාන මේ වැඩවලටද කොහොමද ගන්න කියලා දේ ඒ මිනිස්සුන්ට මේක යුනවසිට හකින් හරි ඒම නත්න වෙනත් මොහක්කරරි ආයතනයකින් හරි කියාද ලනෑන මන් තන්නි මහාචර්තු මයිස් හ තාටික්ම ගන පැදිි කරයි එතකොට එතනද අපට ඕන වෙනවා කොහොමුද මේකට මේ වෙනම කළමනා කරණය එකැන අපේ පහද්දිම්වල තියනෙන බෝමි දර්ශ පැහැදදිලිවා හඳුනා ගැනීමයි දැන් මේ කළමනා කරණය කරන්නවෙනි කාය ඇත්තෙක්ක දැනිරං එතකොට ප්‍රශ්නෙන්නේ කොහොමද අපි මේ මේේ තියන දේවල් එක්ක අතීතේ කාලය කනමනා කරනය කරගන්න මෙන්නම මෙතැන්ට පට විද්‍යාත්ම ප්‍රවේශක් ෝනේන ඒකට තියෙන සරලණ මුත්තරය තමයි අපට දැන්ට තිය හොයා ැෙන තියෙන දත්තත්ක්ක මේ පුරාතාාරකා විද්‍යාව කියන විෂය එකන ශ්‍රී ලංකාවගත්තුවත් ශ්‍රී ලංකා ඇතුලළත දැන් ඇත්‍රනමී කිය විශෂ ඉතාමත් ද්‍යාමක විශයා කැබැ කවරුත් හිතන් නැහැ මේ ආ කියියෝ ඇස්ට්‍රනොමි ගන පුරාතාාරකා විද්‍යාව විෂය අරහා ගණනය කරලා පර්ේෂණ කරලා මෙහෙම කරපු දේවල් ලංකාවේ තරමකිල් මො හිතන් එහ මනිසුකඩක් දන්නුුවඇතිකරෙන නමුත් ලංකාවිහිම සාධක හම්බවෙලා තියෙන අපි දෞද්ධාහරණයක් විදිරගත්තු ජේතවනය කැනීම සහ අභයගිරිය කැනීම. මේ ආස්ශත්‍රිතව සන්ඩයිල් එක එමනැත්තන් අපි කියනවා පැත් තැටි. ඇතට හරහා මුල් කාලවල කැරේ කාලේ ගණනය කිරීම එතකොටඒ කාලය ගණනය කිරීම අත්‍යවශ්‍ය වෙන්නම කොට දපට අර අපි කතා කරන බූදර්ශය කලමනා කරනයට. ඉතිං ඔන්න ඕක තමා මේ මට මූලිකව කියන්්ඩෝන වනේ සරල උදාහරණවලින් අපි විද්‍යාත්මක ප්‍රවේශයක් කොහොමද ගන්නේ ඉට පස්සේ අනි පැත්තෙන් ගත්තුවොත් අපි සංචාරකර්මාන්තයට කොහොමද සම්බන්ධ කරගන්නේ කියන කාරණ මහචාරතුමාටත් ආචාරතුමන් යම් ප්‍රවේශයක් ලබාතුන්නා මෙතන ද මේ පාත් පිම්වල බෝදර්ශ, හඳුනා ගැනීම සම්බන්ධය අප මහචාරතුමා වඩා වැඩි පැහදිලි කිරීමක් කරයි කියලා. මට හිතෙන්නේ අප මේ මාතෘකා විදදිරියට ගමන් කිරීමේදී. ඔබතුමාගේ විශ්වවිද්‍යාර ජීවිතය සහ පර්ේෂණ ඇතුරෙන් පැහදිලි කර ගැනීම වැදගත්තෙනවා. තිත්ෝතෙම මට කියන්නති එන්නේ දැම්මතනදී ඔය की की आ, ූ සංචාරණ හමතම් බූ දේශරණය කියනකෙදී වැදගත්තු වෙන්නේ ප්‍රධානසේම භූමිය ඒක තැනනි තලා වන්න පුළුවන් තන තලා ප්‍රදේශක ලා කඳුකරේ දක්කො විදේෙන්ඩ පුළුවන් අර අපි කිව්වාගේ හෙමනැත්තම් ආචාරය අරවිද කිව්වාගේ අපි මේ ග්‍රන්ථයට ලංකාව තියන සම්පත් පව තුළත් කරලා තිනො කණනිජවර්ග පවා මොකද ඔතනද සහර විට්ට අපිට තියෙනවා ඉල්මනායිට් ඒකම මැනික් තියෙනවා එතකොට ඒකම දැන්ට ලංකාවෙන් අපනයිනය කරන තලාතුමිින්රන් තියෙනවා ඒවාගේ දේවල් ඇත්තෝසේම බූ දේශාටනය සහෙමල සංචාර කට්මන්දට ඇවිලනෑ. මේවා ඒ තැනුත් අපි දීල තියනවා ලකුණු කරලා හොයල දීලා තියෙනවා තවත් අපට හොයාගන්න තියනෙ තියෙනවා ඇත්ෝතේෙම ඒ පදනම් කරගෙන සමහරරිට ඒවා ආර්ථිකම වත මීට වඩාොහම දෙ උදාගන්නන්නේ අරකිවවාගේ විද්‍යාත්මක පතුමගින් තාව මීට වඩ දේවල් ොල ඉන්න පලුවන්න්නම් මොම හිතන්නේ දේ සංචාරකයව ලංකාවට ආපුහම මේවාය කරන කර්මාන්ත එහෙමනතන් සමහරවිට නවනි පැයුම් බලන්ඩ ඒ අය අනිවාර්රයෙන්ම පෙළබෙනවා ති ඒ අපට හරි වැදගත් මොකද අපි තැනක් පෙන නව විතරක් නෙවී ඒ තැනට අදාළ තියෙන කැපී පෙන ලක්ෂණ ඒ අරමෝකිව් වගේ පාචානයක් වඩ පුළුවන් ඒමනතම් වෙනත් භූවිත්‍යාත්මක නැමීම කුස්තූර හදි වෙනත් ලක්ෂණ වඩ පුළුවන් දැ උදානට ගත් සීගරිය යේ අපි ගලක් විදිට තැකුවට ඇත්තවතිීමගේ හැඩතල හැඩරුව ඒවා සමාර විට අපි දන්නයා දැම් මේ ජීවතාරකා විද්‍යාව උත්සේ එකකටකුයි තර සම්බන්ධයක් තියෙනවද ඒෙම නැතම් දැන් අපි කතාර කරන තැන් තිෙනවා උත්සං ගොඩ ඒකම සමාරවිට දකුණ තියෙනටහූ මත්සල වගේ තැන් ඇතෝතම ඒම නැත්තම් මෙතන අපේ තියෙන මේ දඹුල්ලේ ඒ ආස්විත තියෙන දේවල් මේවා හැම එකක්ම අප අපට තියෙන ස්වාභාවික භූරුම ඇතුවස මේ පදනම් කරගෙන තමාර විට පුරා තාරකා විද්‍යාවෙන් හරි එහෙමනත්තං ජීව තාරකා විද්‍යාවෙන් හරි තවත් අලුත් අධ්‍යිනයන් කරඩ පුළුවන්. ඉති ඒවාට යන්ඩ මාර්ගයක් වෙනවා අපි භූවිද්‍යාත්මක භූල විද්‍යාතුන්ග හොල දෙෙන තැන්. <mile> so, are... ැ මෙතන මේ ඔබුතුමන් මේ සඳහන් කරපු තැන් පිළිබඳව සාමාන්‍ය හැඳින්වාදීමේදී මුදු මට්ට මේ සිට ස්සෑ ඇතුළු වෙනවෙන අපි දන්න සාමාන්‍ය දත්ත ප්‍රමාණයක් තියෙන නමුත් භූවිද්‍යාඥය මේක පර්ේෂණයකදී මේ වැනිස්ථානයක් හඳනාගෙන තියන්නේෙ කොහොමද ඒ හඳුනාගැනීමේ දත්ත මේ බූදේශාටනයට කොයිඉතරම් වැදගත්වනෙන හරි බෝමුද තැනකට වා. මොකද දැන් ලංකාවේ අපි උගත් භූවිද්‍යාඥනය නේමනත්තන් ැනි බවිද්‍යාචී ලංකාව සම්බන්ධය අ්‍යන කරපු අය කතා කරලා තියෙනවා අඩ තැන ගැන අඩ තැන සංකල්පය කියලා ඒකෙදී ඇඩම් වාඩිය අපේ මහච්චාරය බිතානගේ වගේ ය නොයකුත් සංකල්පයන් දීලා තියනවා පලවෙනි අට තැන්න දෙවිනි අට තැන තුවිනිය එක කියන මධදිි කඳු කරය ඒමත්තන් කඳතුකරින් පල්ල හැට අන පැත්තට විදිහල පාකච්චා කරලා තියෙනවා. ඇත්තවසේ මේකෙ දී අපි දැන් අපට තියනවට ලංකාවටේ මුහද ෝක සලකන්නේ ගිලුන අඩ තැන්නක් කියලා. එතකොටට ඒක සීමාව තමයි තමාර විට මෝදු මට්ටම දලා මීට එකසිය අසූගත් තරම් මේ ගැන බඹහායිසිීය. දැෝක බබායිසිීය කියන එක මහචාය පපි දර්ණයගලගේ පලස්ටසිීන් ඔ් සිලෝන් එකේ කියලා එයා කියනවා. බඹ සීය රේකාාව බඹ සීය කියනෙ දලවසය මිටේ එකකිති අසූවා. මම ඔය එකකටවත් එකක වෙන්නේ නැතුව මම වෙනම ප්‍රයා ගැනීමක් විදියට කලා. සම්පර්ණම ලංකාවේ එ ලෝක මට්ටමෙන් කරන භවිද්‍යාත්මක ලක්ෂණදි හාබල්ලත් ඒක ලංකාට ගැලපෙනවි දිීටම වැවරගෙන සමුද්‍රස්ත තල ගියන එක ඒක පලවිනි තලේ දෙවිනි තලය තුවෙනි තලය කියලා ාවේ මධේ අතුකරයට. එතකොට මේත් සමුද්‍රස්ත තල එකනකින් වෙන් වෙන්ඩ බලපා ලතියෙන්නේ ලංකාවට බලපාපු ගලැසිර කරණය කියලා. අපේ තියනවා ගලසිර කරණය අන්තර්ග ගලසියට කරන කියලා කැපි පෙන්න්න දෙක් තියනමුකද ග්‍රචීර හදදිමසාහ ීමම දියවීම දැ මේ විදිහති ඒ ග්‍රසිර කරණය කියන එක ලංකාට බලපාල තියනක මීට අවුරුදු මිියන දෙසය පණහකට එහදදලා තමයි පරණාමය වෙලා තියන්නේ නමුත්ද අපි පලස්ටෝ තියන ග්‍රසිර කරණය යන එක හෙම එකක් ලංකාවට බලපාලා ඒකබූ ලක්ෂණ නෑ නමුත් අනෙ රටවල බලපාලා ඒවා ගැතියවන වෙනස්කම් ලංකාවයි කුඩාධව දිවෙනක බලපා තියනවා ඒ එක පැහැදිලියම තියෙන එතකොට දැම්මේ බූදේශානය ගන මේකෙදී අපට අම්බර විවිධ බූ ලක්ෂණයා දැ ඇත්තුවසේම තියෙනවා සමහත්තැම්වල අති විශාල බෝලගල් තමාට බුදු මේර දැක ඇති හුග දෙනෙක් මේවා දැකල තියෙනවා පලවෙනි පහළ කොට තේම තව දැ කතාගරපු තැනවීම ප්‍රදේ සැවලට ගොත්තම සමහර විට විස්කම්භය මේට දෙක තුන හතර ඔය වගේ විශාල බෝලගල් තියනවා මෙම කොහෙන්ද ආාවේ. ඔක මගතා කරන දෙවෙනි තමුද්‍රස තලයේ තියෙනවා. තුූමනිියෙ තැන්තැම් වල තියෙනවා. ඉතින් දැහුග දෙනෙ පල්ලහට කියපුමා තියෙනවා මේහා යුද්ධකාලවල අප සිංහල රජකාලවල මිනිස්සුන්ට විදිින්න්ඩගෙනපු ගල් උගුල් කියලා. ඒමනතා හදාපු ගල්ල ගුල් කියලා. ඉතින් මහනයි වෙලාට කව්දයනාව ගල් උගුලට මේ ගල් මෙතෙන ගෙනල් කවද. ඒවට උත්තරනෑ. උත්තර දෙන්න හොතම ක්‍රේ තමයි ඇත්ෝසෙම ග්‍රශය කරනය. ඒකත් එක් දහපලපු අපට මේ තියන බෝලගල් මේ පිළිබඳව විද්‍යාත්මකව ආටික ග ලිපිලේකන පළගරලා තියෙනවා ඉති මට ගෞරුවත්තේව විරදධව කතා කරල නෑ යන කතාරන්න නැතේ එක්කෝ පිරිිගැනීමක්ෝ එමනත්තගේ පිබඳව වආාගරන්න්න් යට අදාහසක් නැද්දූ ම දන්නෑ. එතකොට දැම් මේවත් අප ඇත්වසේම අපිට පුළුවන් යොදාගණ්ඩ මේ බූධ දේශා දේශාටනයට. අන්න එතනදිබලඩ ඕනෑ ඇත්තව සේම මේවා සමහරවිට දැන් අපි අරෙන්ද මහත්ම අපි කතා කරනවා මොනද. වෙන ෝකෝලිින් ආපු ග්‍රහ ෝකෝලින් කඩි කටල පාන ආපුහා මහරි ඒවා ඒක උල්කාශ්ම උල්කාවලින් ආපු දේවල්ද හැබැයි උල්කාවලින් ආවානම් මේ බෝලගල්ල එහම ඒවා නෙවෙයි මෙම සම්පූර්ණයෙන්ම අ මධ්‍යෙක් අඳුකරේ ගලැශීරත්තෙක්ක දියවෙලා ඇවිල්ල පෙරල්ලෙලා තැතැන්ගුල නතර වෙලා අනාධිමත් කාලය ඇතිත්සේ ස්ථයි යතිබිල විච්චියේවා. නමුත් අරමගි ලක්ෂණත් ඇතෝතෙම අපට වැදගත්වෙනවා ඔය කියපු මේ උල්කාශ්ම වලින් උල්කාවලින් ටල තියෙන ඒ අධිනයන් කරන කොටයි මේ වගේ සමහර විට ජෛ්‍යතාරකා විද්‍යාත්මක ඒකම පැරණේ පුරාවිද්‍යාත්මකව අධිනය කරන්නට පුඩුවන්කම තියෙනවා ඉතින් ඒවත් කරලා ඇත්තවසේම අපටමීට වැඩියේ හොඳ අධිනයන් කරන්න විද්‍යාත්මක අධිනයන්ට යන්න්නඩ පුළුවන්නම් මඉතාතනේ හරිින් වටින අලංකාව කුඩාරටක් නිසා මහිතරන්නේ අපට පර්ීක්ෂණ කරන්න ලේසි අපි ඇවඳින්ට ඕන්නෑ හැතැක්ම දහසු ගනම් ඉතාම කිලෝමීට පනා ඇතුළත දෙැ ූදු මට්ටම ඉදලා කිලෝමීට පනරටතුළට ගියොත් අපිට ම මෙතන හුද බූදර්ශනයන් දකින්න පුළුව විදත්වකින් යුක්තව ඒව බූධ දේශර්ශනයට හරි වැදගත් දකුණඉදල උදුරටගියත්තේ වගේ නමුත්දැන් ඇමරිකාවගේ රටක ඉන්දයාාවගේ රටක වූ කැඩාාවගේෙන ට කිලෝමීට දාස් ගන කියන්ඩ ඕනෑ. අපිට එචසර අවශ්‍ය නෑ මේක තියෙන සම්පට්ටික හරිම වටිනවා ඒ සම්පත්තියා බලලා අපට මම එතන ගොඩාක් අපිට මේ මුණද ඉතාමත් වැදගත්වෙනවා මේ භූ ලක්ෂණ තැනපොළිවේන්දලා මධද කඳුකරයට ලැනොත් කඳුකරේ දලාටට පිටාවට යන කොට තිය ක්ෂණ අධිනය කරන්ඩ අපිට මේ අලුත්මාතෘකාව බූදේශාටනයට එන්න ූ ගොල විද්‍යාවතුළ සිද්ධ වෙන මේ පර්ේෂණ ගැන දැන ගැනීම වැදගත්මට මේ මේ පොහොම වැදගත් වචචන දෙකක් මහචාර්තුමාන්ගේ කතාවතුළ කියවන පුරාතාාරකා විද්‍යාව සහ ජීවිතාරකා විද්‍යාව ූගෝල විද්‍යාවට සම්බන්ධයි කෝ ඒ සම්බන්ධනුත් පරේෂණ සිද්ධ කරන පිරිසිවා කියලා මේ පැහදිලි කරන්න පුලන් කොහොද ආසාචාර්තුමය පිට. ඉතාමත් වැදගත් ප්‍රශ්නයක් මොකද ලංකාවගේ රටක් ගත්තුත් අපි දැනට සිදු කල්ල තියෙන අදේනත් එක්ක ඔය කියන රාතාාරකා විද්‍යාවහහා ජීවතාර්කා විද්‍යාව අපි පුරාතාර්කා විද්‍යාවට ඉංග්‍රිසි භාෂාවන් කියනවා ආ කියවු ඇස්ට්‍රෝනොමි කියන එක ජීවතාරකා විද්‍යාවට අප කියනවා ඇස්රෝ බාලෝජි කියන එක. එතකොට දැම් පුරාතාාරකා විද්‍යාවට තියෙන මොකක්ද සාධක අපි. දැඒකට තම්ම මාර් මගේ කතාව කලින් කියදදිීමම අවසාන කෙරේ ම මේක පොට උදදාහරණය කුත් එක් බුතු මේ පහැදිිරන්න මේකට සරලව දැන කියයා දැඩ. දැන් අපි අනුරාධපුර යුගයට ගියොතුන් අපි පොදුවේ හැම දෙනාම දැන්න දීතමා අපේ රටේ රහතන් වහන්සේලා වැඩම කැල්ල ඉන්දිය කියෙනෙක. රහතන් වහන්සේල කෙේ වෙතා භික්ෂූන් වහසේලා දැන් මම උදාහර අස්ථාකිීපයගලි සහර දැංවල කිය තියෙනවා. එතකොට දැන් අපි දන්නා භික්‍ෂුන් වහන්සේනමකට අපි ධනය පිළිගඩ වඋනොතුන් සාමාන්‍යෙන් දවල් දොහට කලින් අප ධනය පිළිගැන්නීම අපි සිරිතක්විදිහට අපි ශ්‍රි ලංකාවී බෞද්ධවාසින් කරගෙන තියෙනවා. එතකොට ැ මතුවන කාරණය තමයි ව අතීතයට ගයාාට පස්සේ අප විශාල භික්ෂූන් වහන්සේලා ප්‍රමාණයක්ක් විශාරහතන් වහන්සේලා ප්‍රමාණයක් වැඩම කරලා ඉන්දයා කියන්නන සාධගක තියෙන. දැන්න ප්‍රශ්නයනවා කොහොමදිහිනම් දවල් දොළ හට කලින් අපි කෑම එමනත්තන් දානය පිළගැන්නුවේ. මේක ඉතාමත් බාරදූර කටයුත්තම් මොද අපිදන්නවා නතමහ්චර්තුම. අවුරුද්ධම ගත්තුව තවුරුද්දම බොහෝවිට එක්ක දවසයි ගෙදරගට පන්සලකට දානයදෙන්දීම. එතකොට ඒ දවසේ ස්වභාවය ඔබතු මේ ම ඇතුළමින් අපි හැම දෙනාම දන්නාම කොච්චර ඒ දවස කළබල දවසර්්ද කියලා. මේ එක්ක දවස. හැබැයි දිනපතා භික්ෂූන් වහන්සේලා පන්දාහකරදාහදාකට දවල් දොළහට කලින් ධනය පිලිගන්නුනා කියන්නේ ඉතාමත් භාරධුවර කටයුත්තා. අන්න ඒකට තමයි අපට කාලය ගණනය කිරීමසාහ කළමනා කරනය කියෙන දෙ අත්තේ වශවෙෙන්. එතකොට එතනැති තමා අපි අරමං කලින්කිව්වාගේ අර අභේගිරසාහ ජේතමානය කැනීම හරහා, මේ සන්ඩයිල් පැත් හැටි ලෝකෙත් සමහරටවල් අපි ඉන්දාව ජර්මණිය ට පස් යරපාකාරේ නිරූපණය වන සහරට වලට පස් බ්‍රසිීලය දකුණ මරිකාවගේ නිරපණයටටවලින් මේේ දිහට කාලයේ ගණනය කළ හැකි. උපකරන හම්බෙලා තියෙනවා ඒකෙද සිද්ධ කරන්නේ සූරයාගේ වැටනනාලෝකය හරහා සිද්ධ වෙන මේ සෙවනැල්ල එමනැල්ලක් ැදින අන්නේ හෙවනැල්ල භාවිතා කල්ල තමා මේ වැඩේ කරේ. එතකොට කොහොම හරි දැන් අපි පහගේ අවුද දස් විශසා වරුද්ද මේ වැඩේ කොහොද මේ ගොල්ල විද්‍යාත්මකෝ කරේ කියන එක ගැන අපි වෙනම අධ්‍යේනයක් කරායිකට වෙනම මේ වගේම පොඩි පොතකුත් අපි ඒකට ලිව්වා එති එතනද අපට තේචදේතම ඒ එක ඉතාමත් විද්‍යාත්මක ප්‍රවේශයක් ඔස්සේ ගනිතමය යෙදුම් ඔස්සේ හරියටමදවල් දොලා කියයට ද හවස තුන කියයටද කියන කාරණය පැහැදිරිි කරගෙන තිබුණ එතකොට එරංග අපට තෙවරුම්ගන්න පුළුවන් අපේ රටේ එදා තිබ මේ තිරසාර කළමනා කරණය කියන තැන කොතනද තිබ්බෙ කියනද. මොත කාලය කියනක ඉතාම වැදගත් කාරණය ඒකක්. ඊට පස්ස අප බැලූම් අපේ දැව ආපපු ඊළඟ ප්‍රශ්නේ ජීව පාරකා විද්‍යාව කියෙ ස්්‍රෝබයිලජිම් ඇස්ත්‍රෝබයිලජි කියන විෂ හරහ අපි අධදේනය කරන්නේ ගැන පෘතුවයෙන් පරිබාහිර තැනක තවත් ජීවයක් පැවිතීමට ති සම්භාවිතා. අප මේකට කියනවා ආතරක තොත් හෙමනැත්තන් ක්්‍රීම් කඩින්. ම් කඩිස් අධදේනය කරද්දේ දකුණවාසය කරේ හොඳම රටවල් දෙක තමා එකක් ශ්‍රී ලංකාව අනත්තක ඉන්දාව. තකොට දෙදස් දහන මේ විස්ස කියන වසරවල් වල අපි ඇතුළු මගේ කණඩෑම අපි කාශ්මීර් ප්‍රදේශය තමායිද එකන අයිස්වල මිදුණු අයිස්වල අවුරුදු වසර ගාන පරන බැක්ටීරිය තැපත් ලලා අම්ිචිතැන් තියෙනවයිය එතකොට එතන විත රන්න මේ තවලෝක තවත්තඇන්ගල. එතකට ද ලංකාවගේත්තුව ලංකාවෙත් සමහර ගුහා. අපට හම්බෙනවා ජීවිතරකා විද්‍යවිෂය හරහා මේ අ සුද්දජී මට්ට මේ දේවල් අධ්‍යේනය කරන්න ඉතාම සුදුසුස්තැන් එතක කොට පි වෙනත් ග්‍රහලෝකකට වේවා යන්ඩ කලින් මෙහි අපි පොඩි අධ්‍යේනයක් කල්ල බැලන්න මේ වගේ තත්ව ටිකක් තිබු නොත්තුන් ඒ තියෙන ජීවිීන්ට ජීවත්වෙෙන්න්න පුුවන්ද. අප පඊට පස්ස මේකට කියනවා මේ මයිකරෝ ෆෝසිලයිසේෂන් ඒනි සුද්ධ ජීවී මට්ටමේ තියෙන ෆොසිල කරනේ සමයි එරංග සමයට හලත් ඇති ලංකාවේ පොසිල කලාප තුනක් කම්බෙනවා අපට එකක් ජුරාසික කාලේ නිරූපනණය වඩා අවරුදු මිලියන එකසි හතරිස් පහකට වගේ කාලෙකට යනවා එතකොට ආඩිගම තබ්බෝව පල්ලම කියන ප්‍රදේශවල මේ ජුරාසික පොසිල තාමත් හොඳයි අපට ජීවිත අරකා විද්‍යාව කියන විශෂය අධ්‍යේනය කරන්න හොඳ සෝස් එකක් ඒ ප්‍රදේශයේ. ඉටපස්ස අපට ඇතින මයෝසීන නිදිී ඒක අවුරදුමිලියන සි පහහින්දම් ඔවු ිියන පහක් දක්වා කාලිකට දිවගෙනනෙනවා ඒක කියන්නේ ආධිකාලීන මුහුදු පතුලලාක් කුඩාපුක ඒකත් ඉතාමත් තුොන් එක්්‍රීම් කඩිශන් තියෙන තැනක් අපටව ජීවතරකා විශය අධ්‍යේනය කරඩ. ඊළඟට අපට තිේෙන මේ ප්ලයිට සීන කියන යුගයේ අවරුදු මිියන දෙේකින්ගතට පටගරගෙන අවරු දෙකොළු දාහකට වගේ කලින් මේ එකක ඉවර වෙනවා ඒක ඇතුලේ අපට ලංකාවේ ජීවත්ච්චය සමහර සිංහයෝ ගවරු වෙනත් සතුන් විශාර් ප්‍රමාණය රත්නපුර ඔය කියන ආශ්‍රිතව ෆොසිල විදිට හම්බේවා. එතකොට මේ අර කියන ආන්තරික ත්ව මේ හැමේකම්ම මේ වැයි තියනවා. තකොට සසාහරවිට ලංකාවින් පිට ඉන්න විද්‍යාටන උපවා හඋඟක් උනන්දුවෙනවා ලංකාවේ ඇතුළ තියෙන තත්ත්ව මොකටද අරවායා මතකරපු කාරණාව අධ්‍යයනය කරන්න. ජීවතාරකා විද්‍යාවට. පුරාතාරකා විද්‍යාවට ම වවසාන වශයෙන් කියන්න අපි අවසාන වශයෙන් මැතකාලීනම කරපු පර්ේෂණය දානිගල. ධානිගල කියන නම ඇවට පස්සේ හැම කෙනාව අර ඒකේ ශේප් එක දැක්කට පස්සක පිටසක් කල ජීවින්න ඇවිල්ලා මේක හැදුවද කියන කාරණය ගැන මේ හරි මේ උනම්දුවත් දක්කනවා. ඇත්තටම ධානිගල ආශත්‍රිතව ගියවසර ජූලි වල අපි කරපු එක්තරා පර්ේෂණයකද අපට හම්මුණ මේ බ්ලයින් ග්‍රූන් කියන එක ඒක කියන්නේ. අවරුදු ගානකට කලින් සාවන්‍යෙන් අපි දැනට එතැන උපකල්පනය කරනවිදියට. අවුදු හාර්ධහක් විතර පස්සට යනවා ඒ කාලෙදී මේ හඳ පැයිම් ඊට පස්සේ අපේ සූරයාගේ නැගීම මේ දේවල් කොහොමද ගණනය කිරීමට ලක් කරේ කියන්ඩ සෛද්්‍යාන්තික සාධක දානිගලා ාශත්‍රිතව දැනට හම්බෙලා තියෙනවා. අප ඒකට පොදුවේ කතාරන්න බ්ලයින් රුවින් කෝඩිං කලේ කියන්නේ අවුදු හර්දාාගකට කලින් ලංකාව ඇතුළත, දින්න දා ජීවිත සිද්ධ වන චර්යාවන් අපිදකිින් නහිම එක එක මහා මූතුදයක් කියල කියන්න බෑඒ චර්යාවන් මිනිස්ස තවත් තැනක සටහන් කර ඒ සටහන් කිරීම අපි මොකද කරන්නේ අපි සොවාගැනීමකට ලක් කරලා ඊට පස්ස අපි ඒක කියවන්න පුළුවන් මාධ්‍යකට ගන්නා දැවබුතු මේය දන්නව ඇති පරිගනක ලැංවේද්ජයක් ගත්තු පරිගන ලැංවෙේද්ජයකට කියවන්න බැහැ හැබැයි අප පරිගල කලංවවෙච්ජ එක පරිවත්තනය කරගන්නව නිශ්චිත භාෂාවක මේ බයින් රවින් කියන එක ඒ විම තමා දැනට ලංකාවේ න්දයාාවවිසාහ යුරපයේ සමහ රටවල් කීපයක් නිරූපණය වෙන විදියට මේබහම් බෙලා තියෙනවා ඉතින් අන්න ඒ කියනකොටස ඔය කියන පුරාතාාරකා විද්‍යාවට වැටෙන් එතකොට ඇ. ඔබතුමීට තේනවේද පුරාතාාරකා විද්‍යාවයි ජවිතතාරකා විද්‍යාවයි අන්නාර ජියෝටරිංන් කියනකෙට දැන් අපට ලේසිම්ම සම්බන්ධ කරගන්න පුළුව. හැබැයි අපි විද්‍යාත්මක හැදැරීමක් කරලා අරවා අරකිව මූි විශෂයන්ටික සනාත කරගන්න නිසල පර්ේෂණ ර ඊට පස්සෙ තමයි අර තියෙන සංචාර්ක කර්මාන්තයට මේක ඉතාමත් සරලව ඉදිරිපත් කිරීමක් කරන්න ඕන් මහා ජරිතුමනේ ලෝකයේ මේ බූ සංචාරක කර්මාන්තය භාවිත කරන බූ සංචාරක ශේත්‍රයේය සම්බන්ධයෙන් විද්‍යාත්මක ප්‍රවේශයක් ලබාගත් රටවල් තියනවා අපිටේ සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන්. ඇතවෙන්ම යුරපීය ොහම රට රටව යෙනවා ඒකම ස්ත්‍රලියාව තියෙනවා එතකොට අලුතින් තව පර්යේේශන ලිපි වරින්වර එනවා දේව දිහා බලනකොට මේක අපිට අලුද්ධයක් වුණාට සමාහරවිට මැද පෙරදිකටවල්ල ලින්ම් බූ සංචාර කර්මාන්දයට එන ලිපි තියෙනවා එති ඔය වගේ කරන දේවල් ගොඩක් තියෙනවා මම ඒකම තව දෙයක් මෙතැදී අරවිින්ද මාත්මය මතකුරපු දෙකින් ලියට එන්නම් දැන් අපි ඇත්තෙම ගත්තොත්හෙම මේ කුදිරමලේ කුදිරමලේ කියන්නේ ඇත්තවතයම ලංකාව වෙරලබට අඩි සීක වැඩිය උස තියන මෙම මී තිහත් ස් පා ර උත්තතිය ැන එත ම ්‍රපාතාකාර බෑවමත් ඒක තියනෙ මයෝතයන හුණුගල් තට්ටුව මතු පිට එතෙන්ට ගියොත්ත එහෙම ඇතුවතේම දෙරපු අපි කියනකට වෙෙදරින් කියලා ජීර්ණය වෙච්චි කුණුගල් තියෙනවා. ඒ හුණුගලින් උඩ තියෙනවා රතු පස් තට්ටවා රතු වැලි තට්ටුවගේ රතු පස් කියනගේ අදස් කරන්න අර බිඩි කලා අපේ තින් රතු පසනෙවෙේ අපිකට කියවා රෙඩ් බේඩ් කියලා දැම් කාටහරි කරන්න පුළුවන්නන් එතන ඉඳලා පල්ලෙහැට මීට එකතිේ පනහ දෙසයක් මිහිවියදුමක්කයන්ට හරි වටිනවා මොකොද ඒ ඒක තුළ සමහර විට අපට මවිතන්නේ පැරණ දේවල් ගොඩා දේවල් හොයා ගන්න පුළුවන් වේ ඒක කියන්නේ මුදු මට්ටක වෙනස්කාම් පැරණ දේශ වුණක වෙනස්කාම් ඒකම ඒවක් කොහොමද පතුළ දක්වා ගිහිල්ලා තැන්පත්වනේ කියලා දැන් කැනීම් කරනවානි රජතෙල්ලට කැනම් කලට ෙල් නැතිව ඒක වෙනම් ප්‍රශ්නය නමුත් අපි දන්න මන්නාරම් ද්‍රෝණය මන්නාරම ඒ දැන්තියන සමුද්‍රස්ත තලයේ ඉඳලා ලහටගේ ොත්තේම මීට හාරදාහක් රම් ගැමුරුයි එතකොට මීට හාරදා තුළ අපට කොයි තරම් දේවල් අවසාත තටුහම්බෙනවද අරගේව් වගේ තබ්බෝවා ආණඩිකම පල්ලම ඒහරපදතින ේවායගේ ඔොත්තේම ලොකු අපට ඉතිහාසයක් ගණඩ පුළුවන් නොයකුත් දේවල් හම්බෙනම් මේ වගේ තමාර විට අපට නැහැ කියන්න බෑ තමාට පෙලියෝ තරකා ගැන පැර නිිතාරක ජීවිද්‍යාව තමගේවා තන්බන්ධකම් තියනට පුළුව දැ අපි කත්නාව කතා කළ අර මනාද මේ සබර්ගමු ද්‍රෝණය සබර්ගමු ද්‍රෝණිය තියෙන මහිත්‍ය අපි පර්යේේෂණයක් කරගන යනවා ඒකේ තියෙන පොසිල ගැන ඒ පසි මතුපිට ඉඳලා ඒකෙත් අරවිදියේ පැහැදිලි මහිවිඳමක් ගියොත්තහෙම සමහරවිට ඔ කළුගංගා ද්‍රෝණ මූදු මට්ටමට සම්බන්ධවෙලා තිබුණද ඊටයටෙන් තිබුණද නොයකුත්තේ හොයාගන්නපුළුව කෞුරුවත්තුයම කරලාල. ඇත්ෝෙම නිකං උඩින් පල්ලෙන් වගේ කරලා තියෙන සමහරවිට දැ රූප සටාගොලින් ඇඳල දීලා තියෙනවා සමහරට මැනික් පල්ලින් තම අපි ගොඩක්දී ව ලි ගන්නේ නමුත් ඊටන් එහාට කවුරුවත් තවත්යටට කියනෑ අන්න ඒවිදිහෙට ගිල්ලා පි හොයාගන්න කරුණු අපට ලබාගණඩ පුළුවන්කම තියෙනවනම් මමහිතන්නේ ඒක අපිට මැනෙක් වගේම වටි නවා මොකද ඒ අනසාාරයෙන් දැන් අපි බෝදේශාටනය ආශරයෙන් හයර දීලතියන මේ සම්පත් තැනින් තැන තියෙන ඒවා ඒගත් අපි දන්න වැලලුන ඒමනැත්තන් අපිට හම්බිච්චි නොවන තුොරතුරු ඒ තමාර විට අප මහදදීප ලවනය කියලා සංකල්පයක්ත්තියෙනවා ඒවත් එක්කයිව සම්බන්ධ වෙනවද. හමනත්ත ලංකාව වෙනම් බූ කුට්ියක්ද ඒකට ගැන කතා කරන්න පුළුවන්ක මත්තයනවද හමනැත්තන් ඉදයාාවයි ලංකාවේ දන සබන්ධතාවය ගැන අතා කරන්න පුළුවන්න්න මේම ඇත්තවතේම සැඟවෙච්චි රහස් මේ සැඟවෙච්චි රහස් හොයන්ඩ නම් දැ මේ වගේ අපි ලදීලා දෙෙන මේ පර්යේේක්ෂණය උසේ තවත් විද්‍යාශනයෙන් සිය ගානකට අලුත් මතුෘුකාවවෙන්නකොළුවන්නේවා අර අරහිද මහත්මය හඳුන්වා දෙනවී ඒකෙන් තවත් ගොඩක් දේ වලි දිියයට ඇවිල්ලා කළුත් එේම අම හිතන්නේ අපිට මේ ග්‍රහ මණ්ඩලේ පිළිබඳව සම්බන්ධකම් පවත්වොන්ඩ ඒ වගෙන් වෙනත් රට කර තවත් රටකට මේ තොරතුරු සම්බන්ධම් කියඩ අපට ගදගත්වෙනවා මට මතකායි අතවතෙ මේ ඊ පිරිද අපි තිබ්බා දවසක වැඩමුළුවක් වැඩ මුලුේදී එක පුද්ගලය කැහවා මැඩගස් කරයායි ඉන්දියාවේ තියෙන සම්බන්ධකා ඒක තියෙන ලක්ෂණ මේක කොහොම දෙ කියලා ඉති ඇතුොතේ මේක තමයි පියර පැන්ජියාව කියන මහදදපය එකට තිබිලා පත්සේ මහධ්‍යප ප්‍රාවිතයක් එක්ක වන් වෙලා ගිය හැටිගැෙන කතා කරනවා. ඉතින් මේමට ඇතුහොතේම අපිට මේ වගේ දෙයක් වඩ හේතුනේමකොද අනිකු ග්‍රහලෝක ල බලපෑමක්ද එහෙම වාතාගරනකොට අන්නාය ජීවතතාරකා විද්‍ය පත්තර යන්ඩ පුළුවන් එෙමනැත්ත ගනනික් ්‍රහප ලෝකෝලට යන්ඩ පුළුවන් දැන් එහම දෙයක් හරි කියන්ට දෙෙන් අපි කතාගෙන ත බෝවා අනිගම වෙනත් තැම් වල නැහැ.ගෙන් ලංකාවි තන්ද බෝවා අනිගම් පල්ලම නමුත් අපි දන්න මයෝතයෙන් හුණගල්තීරය. ඊට හා සම්බන්ධ එකක්තියනය කියලා අපි අහෝත කරින් තින මිහා ල්කන්ද ප්‍රිතිතය දක්ුණේ. එතකොට මේදගේ සම්බන්ධත් අපිට ඇත්තවතෙම කොහොමද ආවි. වුරත් ඇතවත මේ පිබඳ පර්ක්කේෂණ කරලා හරිියටම පැහැදිීම දීල නෑ. මේකට මීතරන්න ඉතාමත් වැදගත්වෙනවා අපි මේ කරුණු එලිදරාව කරලා දුන්හාම තවත් පුද්ගලන්ට පුළුවන් කොහොමද මේක ඇති වනේ එහමතම් මේ ඇයි මයෝසීල තීරයට එකක් වෛමද වෙරල තියෙන ඇයි තව එකක් ගෙනිකන්න ගිකොන්න දිගවෙරල්ලි තියෙන්නේ. එතකොට ඒ දෙක ලංකාවේ මධ්‍යය ප්‍රදේශය තියෙනවා උත්සදින් සංකීර්ණයට. පස්සෙ දෙ පත්ති තියෙනවා වනි සංකීර්ණයයි විජය සංකීර්ණය ඒ විජයෙන් සංකීර්ණයයි වනිසංකීර්ණයට අල්ලා තමයි අනිත් දෙක තියෙන්නේ ඒක අනම් මොකක්ද මයෝසීනි පුදලම පැත්ති තියෙන හුණු ගල්තීරයයි ඒමනත්තා යාපනයට යන කන්නෙකයි විිනිහ ගල්කාන්දයි. එතකොට මේවා ගැනත් කතා කරන්ඩ තමහර විට අපි මේ පොඩිදයකින් හඳුල්ල දෙෙන තැන් ඔොලට ගිහිල්ලා එතිෙන්ද ගියට පත්සේ දව විද්‍යාශයකුට අපි බලාපොට වඩ වෙනස්විදකට පේන්න පුළුව න්නේ ඒක එළිදරව කර ගණ්ඩාර අප මේකරු පර්ේශණය වැදගත්වෙනවා ඒක අනුසාරයෙන් තමයි අරමම රතාකර බුදයට තවත් විද්‍යාත්මක ඇසකින් බලලා ජීවතාරකා විද්‍යාවෙන් හෝ වෙන ක්‍රමයකින් හෝ ගියොත්තෙ ම ඉතන්නන්නේ අපි නොදනද දෙවල් ගොඩා ලිදරව කරගණඩ පුලුවන් ඉති මේග ලංකාවටම පොදු නොවුනට භූදේශාටනයගෙන එ එම විශේෂේත්‍රය අපට අලුත් දෙයක් වනාට යුරෝපී රටවල ඇමෙරිකා වගේ රටවල ඕස්ට්‍රලයාාව පැදිලියවම කියල අපි මේ පැහදිලිකරගත් කාරණ ගැන අහගනන්න කෙනෙකට හිතෙන්න්න පුළුවන් ආචරද වන මේක මේ බූ විද්‍යාඥාගේ කාර්භාය සහ මෙතන තියන විද්‍යාත්මක කාරයක් මේ කොහොමද සංචාරක ශේෂත්‍රයට සම්බන්ධ වෙන්නේ මේ සංචාරක අට කොහොමද වැද ගත්තවෙන්නේ. හ මං අවසාන වශයෙන් මංගිතන්නේක සාරංශ ගත කරන්න නම්. ඇත්තම ගත්තොත් දැන් අපි දැනග්ඩෝනි අපි ගාවතියන මූලික දත්තටක මොනවද. කියන කාරණය සම්බන්ධය දැන් ඇත්තටප මේ රන්ද කිව්වා වගේ අපිේ දැන් මූලික දත්ත ගැන දන්න නැත්තම් අපි මේක මොකේට ද සම්බන්ධ කරන්නේ කියලා අපට ප්‍රශ්නයක් මතු වෙන දමං ඔය සංචාරකර්මාන්තයට සම්බන්ධ කරන කොටසට ගන්ඩ කලින් ඇෙ ම පොඩි උදාහරණයක්ගේනම් දැන් අපි දන්න සල්ල සිද්ධිය තමමා අපි ඇත අතීතයට ගියොත් එහෙම අපේ උස්බිම් තියෙන තැන්වල අපට බැව්හම්බෙන් නෑනි කියැනෙ කඳුකරේ මංහිතන්නේ යව්ට නැහැ. හැබැයි දැන් අපි පහත්බිංවලට ගේට පසතම අපි වැව්ටික දකිින්. එතකොට දැන් ඒකාලි මිනිස්සු ගත්තො ඒගොල්ල දන්නවා යලට වහින්නේ කොයි කාලෙද මහට කන්නේට ව හින්න කොයි කාලට ද කියලා මනිස්ස දන්න ැන් අතර මං කලින් කිව්වාගේ දැන්න්නේ අපි ියන පොතද්ධයා බලවා ඒ නත්තන් කලින් තිබ් එකක්කබලනිි මේ මනිස්සු කරරි එදිනෙදා ජීවිතයේ දකින දේවල් වලින් තවා මේගොල මේ හුරුව ගත්තේ එතකොට කුම්රකට පොට ග න්න කියමකු. ඒ අධර්පදේශය ජීවත්වෙනමින් සුටික දන්නවා එහිනම් මේ කාල්ට වැස්සේෙන වැස්සෑවිල්ලා ගඟ ගොඩ දාන. එත මාචර්දවා ගඟ ගොඩ දානවා කියල කියන්නේ දැඟකොල කිනවා ගැග ගත්තුත් වහින්නකොඩ බොර වෙන බොර වෙනවා කියන්නේ කනිජ. එතකොට මේ කණ චට්ටිකතමා ගොඩ ඉන්න තකොට කනජටි ගොඩ ඇවිල්ලා අරතියන කුම්පුර ටි හරි ඔක්කෝම ටකරගෙන යනවා කියලා කියන්නේ මමනම්ක නරකත් දකින්න පර් එතකොඩ දැම්ම තියෙන අපේ කනි ජහරහා පෝර ගහන්නම නැචුරල්විෙන. අපි මේක කෘටතීම කරගෙන තේෙන ොකද අද අපි කම්ඹරට යනවා පොරටය ගන්නවා ගාන. එතකොට මෙන්න මේක තමයි අද අපි දැක ද කුඹරට ගිහිල පෙන්වුවත් සමහරයට අපි සංචාරගේයට පෙන්වා මේකතම අපි ංචාරක කර්මාන්තේ මකක්ද අපි කියෙ ැඩි පිල් එක එහම පෙන්න්නෙනවා හැබැයි දැම් මේකට මැෑැනි සම්ම එකක් ෝන මේ එක දුවන් යන්ත්‍රණයක් යම්කිෙසි. හැබැයි මේ යාන්ත්‍රණය ඉස්සන ස්වාායිකම තිබුණවා. අන්න ඒක තමා අපි දැනගණ්ඩුවනනි දත්ත පාවිච්චි කරලා කොහොමද මේ යාන්ත්‍රණ මතත්ි ස්වාභාවික කරගන්නේ. අපට කෘතිීම දේවල් සම්බන්ධ කරගැනීමකින් තොරව. අර තියන ස්වාභාවික චක්ට්‍රටික එහෙම තියා ගැන. අපට සංචාර කර්මාන්ත්‍යයක්ත්ත එක්ක සම්බන්ධ කරගන්නඩ පුළුවන්නම් මේ කතමා වෙෙන්ඩුවන් තැන්ද අනිගල ගත්තවත් එහෙමයි. අපි පුරාතාාරකා විද්‍යාව හරහා අපි අධ්‍යේනය කරන දේවල් සමහර වෙලාවට සංචාර්කයායට වැඩක් නැතිවෙන්නඩ පුළුව. මොකද ඒක අධ්‍යේනය කරන්නේ එකට සුවිශේෂී පුද්ගලයෙන් තමයි හැබැයි අපට දැඟ පුදධාහණයක් විදිර ගත්වො. තාරකා විද්‍යාත්මක වශයෙන් තියෙන නිරීක්ෂණ පැත් ධනිගල ගත්ව, ධනිගල අවට තියන කඳු පන්තිි කල්ලලා සමහරවිට කඳුපන්තික අපට පුළුවන් දුරේක්ෂක් ස්ථාපනය කරන්න. දැයිම කර ටවල්ෝක තියෙන දැඟ පයාාතසේ ක්ලාක්ආයතනය ත්තවත් ලංකාවේ තිරෙන ලොකුම දුරේක්ෂආතසේ ලාක්කකායතනය තියෙන. හැබැයි එක කොළුම් භාසන්නන්නේ තියනෙහිද නිරීක්‍ෂණ කටයුතුවලින් ගන්න දත්තවල. ේදුවන අපි කියන්නේ එරයි කල්ලේස් ගොඩාක් වැරදි තියෙන. නමුත් අරවගේ තැනටොන්න අප දුරේක්යක්ක් ගෙනන දුරේක් ෙනචර පස ිනිස්සුමතවාදයක් කදල තිවා දානනිකලට මංගේනඒෙහෙම මති විච්චද. මකදැ අප ඒ කෙම මේක එලියන්ස් ලාවද ඕක මොකක් කුුණක්මන්නේ. අපි කරන් ඩෝඩි ඒක ප්‍රෝට් කරන්න හොඳන විද්‍යාත්මක ප්‍රවේශයක් එතන හැනි අපට පුළුවන්ගේ ආසන්න තැනකට අන්න? දුරක්ගනයනවා ඊට පස අපට පුුවන්ගේ දුරක්ෂ තිය තනම අපට ඔන්න සංචාර්කර්මාන්තයට අදාල හෝටලෙකුත්හ දැන්න පුළුව. ඒක හරහා අපට ඕනි කරන මූලික නවාතැන් පහසුක මේවා දෙන්න පුළුව. ඉට පස් අපට පරේශකවරරි පිංගනවන ඒගොලන්ට පෙන්න්න පුුව මෙන්න ඕගලන්ට පේකම දේශනි එකක් දෙනවා පරේෂණවැල්ට ඕනිකන්න උපකරණනත් සපේනවා. ඇත්තම පරේෂණ කළෙහිතැන මෙන්නමිත තියෙනවා අදානිකල ගල්ලට එතෙන්ට කියලා බ්ලයින් රවින් සබන්ධය මූලි ගලනය කිරම් කරන්න පුළුවන්න. තෙන්ට විල්ල එකත් බලාගන්න පුළුවන්. මෙන්න මේ වගේ මේක ස්වායක මොඩල් එකක් ෑ අපි අර සමහ දේවල් කතිීමම හැදවට මේක ලික් කරන එක තමමාහා වෙන්ඩෝනි. නැතුව අපි අ එක පත්තක තව කෑල්ලත් තියෙනවා සංචාර කකාවත්්‍යංශි තාව පැත්තක ඉන්නවාඒගොලන්ට විතරක් මේ වැඩේතනියම කරන්න බැහැ. එකයන්නේ දැන් අප මේ අර කලින් කතාකරපු දේටත් මේ පොටන්සිියල් එක කොතද තියෙන්නේ. මේ තියන පැහැදිි කරපු එක අපිට එක තැනගට නෙවෙයි. එෙ මේ හැමකට වගේ ඒ යොදාගණ්ඩ පුලුවන්කම තියෙනවන. මම හිතන්නේ ගොඩාක් වටිනවා. මොකද සංචාරකර්මාන්තයට දැමිත උක්කම කරන තනි තනිවනි. අරගව් වගේ අපිට දානිිගල හරි. ඒමනත්තන් තෝරගත්තු ස්ථාන කිහිපයකට ගිහිල්ලලා කරණන්න පුුවන් ඇත්තෝත්සේම අභ්‍යවකාස බලන වගේම අපේ තියන දේවල් අඳුනගටත් අපට පුළුවන්කම තියෙනවන. ඒ අඳනගත්වොත් එහෙමේ අඳුරගන්න තැනයි දලා මෙහ වන්ඩ පුළුවන් මෙවා. ා තංචාර කාර්මාන්තයට උජත විදිහයට දැම්වෙලා තියෙන වනජී එක පැත්තක තංචාරක කර්මාන්ථයක පැත්තක ඒට ඇමතිපුරු එකක්ෙනා දෙන තුදන්න අන්නවා ඇතෝතිේ මෙ මේ හරියට කරගඩ බැහැ දැන් ඇතෝතේ මේ පොත අපි ඒ ආයදන වලට ඇවන් කාටවත් මේ වගේ වට නගමත්තේරෙන්නෑ කිසි කෙනෙක් කතා කරලන ෑන අපිට මේ පිළිබඳව එහෙමනන්තියෙන්නේ ඇතෝතෙන්ම මේම වඩාත් විද්‍යාත්මක ඇසකින් බලන්ඩ පුළුවන් විදිහයට සංචාරකන්ට කරණඩ පුලුවන් විදිහයට අරවිද මහත්මය කිව වගේ අපි කළමනාගරණය කරගෙන එහමනත් හසරවාගෙන ඉදිරි ජානයක පයි ඉන්නේ මේ පොතත් විශේෂයි දැන් මෙතන මේ චයරූප වශයෙන් ගත්ත සංචාරක චයරූපය එකතුවක් තින් හැබැයි ඊට වඩා වටිඉන්නේ ස්ථානය වශයෙන් බඇලු කණ්ඩායම ලබාදී තිබෙන විද්‍යාත්මක ප්‍රවේශය. එනිසාම අප ඒ පොත සම්බන්ධයනුත් කතා කරම චරිතු ඇතෝ සෙම පොත සකස් කරන්න එහතුනේ මම කලින් කිවූ වගේ විශේදධ ල ඉන්න කාලේ අවරදු ගනාවතිත්සේ ඉ එකනීමේ කටේතු වලට මම ලංකාපුරාහම ඇවිදලා තියෙනවා. ලංකාව වටි විරල්ලටේ තුන්ගමනක් ගහිලා තියෙනවා. ඒත් අද්‍යෙන කටේතුට ඒ නොකට අධිකඳතු කරේ මමවිතන්නේ කනි සම්පත්වලට ඒවලමයින්ට පෙන් අන්ඩ ඇවිදපු අවස්ථාවල්දි මම පොට විසාර රාශියයක් එකතුළලා ඉතින් ගොඩ ගහිල් තියෙන මන් තමයි මේ කරෝනා සංසිද්ධී අසේ මම අරගෙන්ද මහත්ම සම්බන්ධ කරගෙන මෙ වැදත්ති අපි කරමුකි කියලා එතකොට එතුම ගත් තිබන පොටෝග්‍රා් එහමනම් මේ විදිී අපි පොතක් සකස් කරමු කියලා ඒක මන මම හිතාන මාස තුනක් කැදුුල්තර සියල පතිවිිච්චා එකතු කෙරවා එකතු කරලා අපි ලියලා කතාගලා මේ වන ජීවි දෙපාත්තමේන්තුට ඒක තියෙන වයිට් ලංකා කියලා ජයනල් එක ඒ ජනල්ලගේ ප්‍රධාන මේ සංස්කාර්කට මම් කතා කරලා කිව්වා මෙන්න මෙම අපි පර්ර්ේෂණයක් කරලා තියෙනවා ඒක පට මුද්‍රණය කරලාදන්නට පුළුවන් කියලා පුළුවන් මේ හැබැයි මේක දැන්තින පිටු මෙච්චර ගානයඒ පිට ගාන ඔක්කම දෙන්නන් කියලා. කියලා මේ පොතට දුන්නා සම්පූර්ණම අපේ ලේපු ආටිකල් එකට වටනාගම දේලා පින්ට් කරලා දුන්න සත් පක්කවොත් ඇත්තුවෝසේ මේකට අපට වියදගුණේ නෑ අපි ගෙතරේදලා අන අමගේ අවුරුදු තියාත ලේක ජායරූප මෙතුම අවු හය පාල ෝක තටත් වැඩිුවෙන්න් පුුවන්ගේ ජායරයකතු කල වයි මේ වැඩි කළේ. ඇත්තසේම මේක සල්ලි වලට කරන්න ගියානා. මමී තන්නේ ආණ්ඩුවෙන් සමහරවිට කාටහරි දෙයි මිලියෙන් හතරක් පහක් කිතර. අපට ඊළඟට මේක දෙවනි අවස්ථාව යන්ඩ ඕනෑ. කවුරුව සල්ි දෙන්න අපි බැලුව කොහෙන්ද ගඩ පුළුවන් කියලා. අඩුවසය මේ පොත යැව්වා රජයේ කීප පොලකට කිසි කෙනෙකුගෙන් උත්තරයක් නෑ. මමේ තන්නේ එකම තැනකින් ගාව මේක පොඩ්ඩි වට්නාගමත් තියෙනවා කියන එක එහෙම ඇරනුකොට වෙන දෙයක් නැහැ. නමුත් ඇත්තවසේම මේක අර ඔබුතුමිය කිව්වා වගේ. මේක වටිනාගම් මේ ජයරූප වල තියෙන ඒවා මෙම එකතු කරන්න ගියාන මම දන්න කියක් අප මේවට වැේදි කියලා දැන්ට පොට්ුව එකත් සේගනක් තියන ඒගේ. ඉතින් ඒවා ලංකා වීවිද තැන් නොලිින් එකතු කරපුවා මෙන්න මේ අනුසාරේ ජියයොත් තේම අපි ඊළඟට බලාපොත්තුවෙන්නේ මේක තුගුණයකින් මිත්‍ර වැඩි කරලා හොද නිර්මාණයක් කරන්න ඉතින් ඒ අපට පුළුව කොද අපි හැබැයි ඒකට තවසරයට ලංකා වටිී්ද රක්නවෙ ධද්‍යකන්තු කරය පුරා තැනිතලාපුරා හොයලා ඇවදිින් ලෝන ඇවිතලා පොටෝග්‍රා් අරගෙන මේකර ද ලියනෙ ක අපට පලක්්නයක් නෙවෙයි කද යාද්‍යකීම අපි දෙන්නටම තියෙනවා ඒක කරගන්න පුළුවන් නමුත් ලොකු කැපකිරීමක් කරන්න වෙනවා ඒකටලේ ඇතේ දැම්මගේ තරයට ම තාමත් වැඩ කරන්න කැමති සිතන් අපිට මම හිතන්නේ මේ ඒ කරලා මේවා සමාරවිට පුරාවිද්‍යාවට බූගොල විද්‍යාවට භූවිද්‍යාවට රූපවිද්‍යාවට සමහරට අරකිව වගේ ආකාශ විද්‍යාවට මයිතනය ගොඩක් උපකාර කරලා අපේ පාසැල් පද්ධතියට ගුරුවරුන්ට විශ්වවිද්‍යාවල ශිස්සෙන්ට සාමාන්‍ය ජනතාවට ලොකු දෙයක් අපට කරන්න පුළුවන් ග තියෙනවා අවසාන වශයෙන් චරිතුමනි පරේෂකයා සංචාරකයා එක මාවතකටයනවා අපි ලෝකේ හොඳම සංචාරක නවා තැන බවට බොහෝ අවස්ථාවල නම් වුණු රටක් ඒ වටිනාකම මේ හරහා ගමන්ගන්න කොතනටද ඒ වටිනාකම් සුන්දරත්වයට එහාගේ වටිනාකමක් දෙන්න අප මේ උත්සාහ කරනේ අවසා වශයෙන් පරේෂකයෙක් ඒ වගේම මේ සම්පන්ධයෙන් වැඩකරන කෙනෙක් විදිහට ඔපයා අදහස.මංහිතන්නේ රන්දී විද්ඥාර්ශයක් විදිහට අපි බලන්ඩෝන මිනිස්සුන්ට ජීවත්තෙන්ට සොදුසු තැනක් නිර්මාණය කරල දෙන එක. ට අපේ වචනෙන් කිවොත්තෙම අපි කියනවා ජීවිතතා අරකා විද්‍යාවන් ගත්තුත් හාබ ලයිෆ් ඒම නැත්ත අපි බෞද්ධ ආගමි පසුුවෙන් ගත්තුත්තේ අප කියනවා පතිරූප දේශවා සෝච එතකොට ස්වාභායිකෝම මනුස්සෙට්ට ජීවත්තෙන්ට පුළුවන් ස්ථානය ඉබේටම සංචාරක කන්වාන්තයට පාවිච්ච කරන්න පුළුවන්ගක මොහාහබුවක් නෙමේ එක තමා ෝලිකමදී ඉතිං ඒකත් එක්ක අපි කල්පනා කරන්න ඩෝනි මේ හැම එකක්ම ආර්ථික පැත්තට දුවන්ඩ කලින් අපි මේ දේවල් කොහොමද නිශ්‍යතුව කළමනා කරණය කරගන්නේ කියලා. අර මහජර්තුමා කලින් කිව්වා මේ අපි ලොකු කාලයක් අපි මේකට ගතකර අපේ අවුදු ගානක අපි එකතුකරපු දේවල් කියලා ඉතින් මතාාර අප අලුත් පරම් පරාවට කියන්න තියෙනදේ තමා අපි කතාවත් තියෙනවාන ඇවිද්ධ පය දහස් වටී කියලා එදකොටඉතින් ඔගුලු ඇවිදිනකොට යන කොට සංචාරය කරනකොට ි දත්ත ගබඩා රීම සහන නිරේක්ෂණය කියනක ඉතාමත් අදගත් එහෙමකරොත් පමණයි කවදරි දසක ඒවා පට විදිමත් විදිට පාවිච්චි කරන්නඩ පුළුවන්වෙන්න අනිත කරන්දිී දැන් අප රටේ මිනිස් අපි කොච්ච පොත්ලි්ව ලියපපුොත් ඔක්කෝ මිනිසු කියවන විදියට හර කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියන එක වෙනවනම් එහම වෙනවන හොඳයි නමුත් ප්‍රායෝගිකව හෙමවෙන්නේ නැහැ එකන්නේ කියවන පොත්වොර තියෙනද යම්කිසි ප්‍රමාණයක් කරය අවබෝධ කරන්නඩත් වඕ. ඉං විද්‍යාත්මක ප්‍රවේශයකෙන් අපි මේ ගත්තුොත් විද්‍යාඥයගේ පලළ කාරය යුත්තේ මදකින විදිහට මිනිසුන්ට ජීවත්තෙන්ට සුදුසු වටා පිටාව නිර්මාණය කිරීම ඒක සමහරි විටයා විසින් හඳුනලා දෙන්න උපකරණයක් හින්ඳවෙඩ පුළුවන් පර්ීෂණයක් කරහාවෙඩ පුළුවන් ඒ සිදු කරන අපි කියනවා මේ මේ නිකේතනය එමෙනැත්තන්ගේ පරිසරය ඉබේටම අනිකුත් විෂය අන් වල සංචර කරර්මාන්තයට ඉංජිනීර්තාක්ෂණයට වෛද්‍ය විද්‍යාවට සදුස දිහට හැඩ ගස්වා ගන්න එක අපට ඉතාමත් පහසුවෙන් කළහැකි මමහිත්‍ය හොඳ දැක්මක් ඇතුව අපට මේ තියෙන අපේ සම්පත් නිවැරදි කල්මනා කරණය කිරීම තුළින් සහ හොඳ විද්‍යාත්මක ප්‍රවේශයක් තුළින් අපට මොනවාටද මේ සම්පත් පාවිච්චි කරන්න පුළුවන් මොන වගේ පර්ේෂණද කරන්න පුළුවන් එඩපස්සේ මොනවගේ නව නිපෙම්ද මේ සපත් පාවිච්චි කරලා කරන්න පුළුවන් කියලා අපට අඩුම අවුරුදු පණහක්කවත්. දැක්මත් සහිතව සැලස්මක් තියෙනවා නම්. තාමත් පහසුවම් මේ රට අපේ දැන්තියන තත්වෙන් වඩාත් උසස් තැනකට තවයි කියලා කියන්න බළුවන්. බෝමස්තුූතියි මේක මේ අලුත් බලාපොරොත්තු එක අපි කොමාවක්. න කතාබහක් මෙහි තව ඉදිරි පියවර ගණනාව අපට තබන්න සිදුවේ වේ වගේම. ඒ ඉදිරි පියවර තබන්නට නම්ම බෑඇතුලු විද්‍යාඥයින්ට පරේෂකයින්ට. මේ පර්ේෂණ වඩ වඩාත් කර ගැනීම සඳහා ශක්තිය දෛර පැතිීම තමයි අපට කරන්න පුළුවන් කාරයවෙන්නේ. ෝම ස්තුද ඔොද පට ්‍රජාවර්ද පුරවිශ් විද්‍යාලයේ භූගොල විද්‍යා නංශේ සමාන්ීතමහාචාරය ජින දස්සටු පොතමහතාට ජෛවතාරකා විද්‍යාංශයේ පරේෂණ හනවනි පෙවු මේකකේ ආචාරය අරවන්ද රවි බණු මහතාට අපි තවත් දවසක හමු වෙලා මේ ගැන වැඩිදුරතොරතුර කතා කරු. මෝවිස්තු ති අවස්ථල බදුනා ඔබ දන්නවාද සංචාරක ව්‍යාරය කර්මාන්තයක් කර්මාන්තයක් ලෙස එහි සිදුවන මනුෂ්‍ය ක්‍රියාකාරකම් හා විශේෂයෙන් ස්ථාන හෝ ප්‍රදේශයන්ගෙන් ලැබෙන අත්දැකම් හා ගමනාගමනය සහ සංචාරය පිළිබඳවත් ඊට අදාළව කරෙන අධ්‍යනයක් වශයෙන් සංචාරක භෝගෝල විද්‍යාව හඳුවන්වන්න පුළුවන් බෝගෝලිය වපි සලකා බැලුවොත් සංචාරක කර්මාන්තයේ කොටසක් වෙන්නේ සංචාරයේ මූආරම්භය එකන්නේ සංචාරය ආරම්භවන ප්‍රදේශයයේ සංචාරය අවසානය ඒ කියන්නේ සංචාරක සේවාස පෙන ආයතනය සංචාරක කර්මාන්තය පිළිබඳත්දිනේදී භූගෝලිය සාධකය වැදගත්වීමට හේතුවනම් සංචාරක කර්මාන්තය භූගෝලිය ස්වභාවයක් පෙන්වීමයි සංචාරක කර්මාන්තය ඇතිවන්නේ යම් ප්‍රදේශයක එහි බූගෝලි අවකාශය එමන් ඇත්තම් ප්‍රදේශය හරහා සිදුවන චලනයක් හෝ ක්‍රියාකාරකමක් අඩගුවෙනවා මෙම ්‍ර කාරකම් මගින් පුද්ගල පෞරුෂය ප්‍රදේශය ලක්ෂණ ප්‍රදේශය භූමි දර්ශනය සහ පුද්ගලයන් අතර සම්බන්ධතා හටගන්නවා. බෞතික භූගෝලිය ලක්‍ෂණ මගින් සංචාරක ප්‍රදේශ ඇතිවීම සඳහා අත්‍ය වශ වන වට පිටාාවක්සකස් කරනවා මෙම ප්‍රදේශවල සංවර්ධන කළමනාකරණයේදී පාරිසරික බල පැම් විශේෂෙන් සැකිල්ට යුතු වෙන. ගොලිය විද්‍යාව සංචාරක ව්‍යාපාරය සඳහා සහය වන සමාජිහා ආර්ථික සමඳතා වටහා ගැනීමට උපකාරේ වෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික උද්‍යාන සේවය මගින් ස්වභාවධර්මයහා බැඳුුණු විනෝධාත්ම කවස්තාවන් හා ක්‍රියාකාරකම් වගේම එම ප්‍රදේශහා බැඳුනු විශේෂ මතකයන් පුද්ගලයන්ට ලබා දෙෙනවා. සංචාරක ව්‍යාපාරය සංවර්ධනයට ප්‍රදේශයක සංචාරයකින් පසු සංචරකයා තුළ ගමනාන්තයෙන් පසුව ඇතිවන හැඟීම වැදගත්වෙනවා. අවසානයේ ප්‍රදේශවල ඇති විවිධත්වය හා අද්‍යවිතිය භාවේ හේතු නොවන්නට සංචාරකයන්ගේ පැමිණීම සිදු නොවනු ඇති. විදුවසින් වෙනුවෙන් නිෂ්පාදන සහය ලබා දුන්නා කල්්‍යෑනී ගොඩගේ ම රංගහන්ස මාලිමි ගස්තිනය. විදුවෙසින් මාරිස්ටලා ප්‍රනාාන්දුගේ නිෂ්පාතනයක් අපි අලුත්තුරතුරු සමග ලබන සතියේ තමුයමු ඔබට සුභරාත්‍රියක්.